පිළි කරන එස්සේ යුල් චෑනල් එකට ඉතින් අද අපි කියනවා පරිවිගණ වීඩියෝ එකක්. ඉතින් ඔබවන්ට මතක ඇති ඊයේ දවල් හිරු ප්‍රවෘත්තියට මධ්‍යන දවල් කොහෙද කිව්වා අලුවම මේ පරිජාතියක් මිලියන 20කට කොහෙද බෙන්දිසි කරලා තියෙනවා. ඉතින් ඒ ගැන සාකච්ඡා කරන්න තමයි අද අපි ආයේ මේ වීඩියෝ එක ගෙනාවේ. එනවා අපි යන වීඩියෝ එකට. අමතක නොකර අපි subscribe කරන්න, එහා පැත්තේ bell icon click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඇත්තම කිව්වොත් මේ පරිවියාගේ විස්තරේ මිලියන 20කට දුන්නු විස්තරේ ඇත්තම සිදුවීම මටත් ඒක අදාගන්න බැරුව ගියා. හිරු නිවුස් වල ප්‍රවෘත්ති බලන එක මට සිස්සු ලැබුණා. ඇත්තම කිව්වොත් ඒකත් මා පුදුමාකාර දෙයක්. මටත් හිතා ගන්න බැහැ මිලියන 20ට අඩු ජාතියේ පරිවියක දුන්නා කියලා. සමහර මිනිස්සු ඉතින් සමහර මිනිස්සු මොකක් පරිවින්න අල්ලෝ ඔය කොමුන් කියන ඔය හැම යන ඒ සත්තු ඇයෙන ගිල්ල කන්නේ. ඔගොල්ලෝ දගෙන යන අපේ වෙනද පොරවල්ල දැයි මේ ඉන්න මේ දාක දාක පොරද ප්‍රවෘත්ති කිව්ව මට මතකයි සතුටේ කොහොම හරි ඉටි ආල්ලුම් දෙක්දා ඉවත් ඒකට මම කිසිමවත් දෙන්න ලබා දෙන්නේ කියලා මේ පරිය මැච් කරන එකට ප්‍රවෘත්ති දෙකක් කිව්වා. ඉතින් ආල්ලුම් කිව්වා මට නම් ඉස්සර නැහැ මිස්සු කවුරු අකමැති වැඩි මාකට් කරන ඉත පරිය જાතිය තමයි ආල්ලු කියන්නේ. මට ආල්ලුත් හොඳයි බය ආල්ලුත් මගේ ශක්තිය තියෙනවා කියලා හුඟක් දෙනෙක් කියනවා. නමුත් මේක අලු නිකම් වංශයක් නෙවෙයි මේක අලු ඕමර් වංශයක්. ඉතින් අපි මේ වගේ පරිවි බැලුවා අන්තර්ජාලයේ මිනිස්සු තියන කියලා. ඉතින් ඇත්තටම තිබ මිලියන 20කට මේ වගේ පරිවි තියෙනවා. ඒක ඇත්ත සිදුවීමක් තමයි. මේ මිලියන 20 පරිවි වාරන් තියෙන්නේ බොහොම ඕසත් වැදගත් සමාගමක් තමයි. නමුත් අපි ඒ සමාගමේ නම කියන්නේ මොකද අපිට කොපිරයිට් වැදගත් නිසා. ඉතින් මම හිතන්නේ දැන් මේ දවස්වල මේ කොරෝනා සත්‍ය තියෙද්දි මේ පරිවර්තන මිලියන 20කට ගන්න කියන එක බොහොම අමාරු කාර්යයක්. මොකද මේ දවස්වල මිනිස්සු එක්ක පවා ජීවත් වෙන වර්තමාන නැති වෙලා තියෙන්නේ. ඉතින් මේ සෑම පරිවර්තක විකුණන දේවල් තියෙන පෙළපත් ඔරිජිනල් වෙනවා තියෙනවා. ඉතින් මේ සත්තු සේරම පිටරටින් ආනයන කරපු සත්තු. ඉතින් යාළුවනේ අද අපි මේ විස්තරයක් ගෙනාවේ මේ ප්‍රවෘත්තියට මේ ඊයේදී අපිටත් වැඩි වෙලා බලා ගන්න බැරුව ගියා. ඉතින් අපි අද මේක විස්තරේ ගෙනා. ඉතින් අමතකම කර අපි subscribe කරන්න. එයා වෙත bell icon click කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් මේ ගේන්න. අපේ ස්ටේඩිය අපි subscribe කරන්න අමතක නැතුව. එහෙනම් අපි යනවා. අපේ ස්ටේඩිය.